කාලයක් රටට බරක්වෙලා තිබුණු මිල්කෝ ආයතනය. මේ මාසේද මහා පරිවර්තනයක් කරලා. මේ බලන්න. මිල්කෝ ආයතනය මිලියන දෙදහසකය අලවි ඉලක්කය සපුරයි. ඇතුල ලබූ ඉහළම පිරිවැටුම සනිටහන් කමින් ල්ක ආයතන ඔක්තෝම මාස තුළ ුපියන් ියන දහසක. අලව ඉලක්ක සපුරාගනීමට සමත්තති වෙනවා. පසු සම්පතමාත්‍යන් ශලයකම් නිශන්ත වික්‍රමසිංහ මතා පකාශ කරයේ. නව රජයේ පත්වී මාසක පමණ කෙටිකාලයක් තුළ මෙම අලවි ඉලක්க்கයේ සපුරාගනීමට හැකිවීම. ඉතා සුබදායි කටයුතක් බවයි. දීර්ග කාලය පාඩු බන බව සධන් කරමින් පසුගේ රජය මගින් විකනාදමීමට තීරණය කළ මල්ක ආයතනය ලාබ ලබ ආතන ත් . සැලසුම්ර ඇති බවද වි්‍රමසිංහ මහතා සඳාන් කරනවා. එම ආයතනය වත්මන් සබභාපති, හෙමජීව ගෝටාබේ මහතා සාන් කර ඇත්. ක්ටෝම්මර් මසදී රැබූ රුපියල් ලියන දෙදසක ඉහළම පිරිවැටුම උග්‍ර සේවකහියක් ඇතුළු. දෂ්රතා රැසක් මධදේ ලබාගත් ජයගදහනයක් බවයි. ඉතාමත් නරකමූල්්‍ය තත්ත්වයක් විශාල බැංකු අයිරාවක්ද සමඟ මිල්කෝ ආයතනයේ කාලයක් තිස්සේ කටයුතු කර ඇති බවත්. කිරිගොවීන්ට ආයතනය විසින් මුදල් ගෙව යුතු දිනයට වඩා සති දෙකක කාලයක් ඉක්මවා ගොස් ගෙවීම් සිදුකරමින් තිබූ බවත් ඔහු සඳහන් කරනවා. මෙම ආතනයේ අභ්‍යන්ත්‍ර විගණ අංශය වසර ගනාවක්පුර අක්ක්‍රියව තිබූ බවත්. ඒ නිසා ආයතනය ගිනුම් නිසිලෙස පරීක්ෂාවීමක් නිසි විගනයක් සිදුවී නොැති බවත් ඒ මහතා පෙන්වාද. ෙන මේ දුෂ කරතා යන් ජයිගෙන ල්ක තන බ ත තු අධ්‍යක් තුයෝ ඇති වත් ිල් ෝ නි්පාන ටපුර සෙන රිබෝගිකන්ට, වශ්‍ය ්‍රමාණයට ලබාදීමට සවසුන් කරඇති වත් භාපතිවරයා අවධාරණය කර ඇති වයි සඳහන් කරන්නේ.